අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි සුබ දවසක් ජනාධිපති වර්ණයේ දිනෙන් දින මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය ලංවීමන් සමග ලාංකීය දේශපාලනය හොද්දටම ගිනියන් වෙමින් පවතින්නේ ආසන්නම සිදුවීම තමයි මැයි දිනය වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලුම දේශපාලන බලවේග ඉදිරි ජනාධිපති වර්ණය ඉලක්ක කරගෙන සිය දේශපාලන බලය කම්කරු දිනය දවසේදී ජනතාවට රටට ලෝකෙට පෙන්වන්නට මේ වන විට බොහෝ කටයුතු සිදු කරමින් බොහෝ සංවිධාන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම තමයි මැයි පළවෙනිදාට ලාංකීය දේශපාලනයේ බොහෝ දේවල් සිදු වෙන්නට ඉඩ කඩ පවතින බවට කියන්නට ඕනි. අපි අන් කවරදාකවත් නොසිතපු දේශපාලන පෙරළි දේශපාලන පිල් මාරුවීම් රසක් ඇතැම් විට මැයි පළවෙනිදා මැයි රැලි වේදිකාවලදී සිදුවෙන්නට පුළුවන්. අද කතාව ඒක නෙවෙයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙකුට රුපියල් කෝටි 32ක මුදලක් මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත යෝජනා ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා විසින් ලබා දීමට තීරණය කර ඇති බවට ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් යම් ප්‍රවෘත්තියක් පළ කර තිබ්බා. මේ කාරණය දේශපාලනිකව යම් කියවීමකට ලක් කරන්නට සූදානම්. මේ සිදුවීම ලංකාවේ දේශපාලනයට විශේෂම ලංකාවේ පක්ෂ දේශපාලනයට ඉදිරි ජනාධිපති වර්ණයට කුමන බලපෑමක් කරයිද? මේ මොනවද වෙන්නේ? මෙතෙන් සිට ඔබට මම කියන්නම් කතාව. මෞබිම ජාතික පුවත්පත වාර්තා කළ මෙම ප්‍රවෘත්තිය මෙලෙස අපි උපුටා ගන්නම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වෙන් කර තිබෙනවා. මෞබිම ඉතාමත්ම සරලව ඒ කාරණේ එහෙම තමයි කියන්නේ. එහි වැඩිදුරටත් කියන්නේ මෙහෙමයි. 2024 විමධ්‍යගත අයවැය වැඩසටහනෙන් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාප්ති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඍජුවම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාප්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බවටයි කියන්නේ. ඒ අනුව එම උපදෙස් යටතේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 50කට අධික මුදලක් ලබා දෙන ලෙසත්, එවැගේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී HM පෞසි විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 89කට රුපියල් මිලියන 81කට ආසන්න මුදලක් ලබා දෙන ලෙසත් සඳහන් කර තිබෙනවා. එවැගේම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසාක් රහ්මාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා රුපියල් මිලියන 100ක මුදලක්ද වෙන් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ වගේම තමයි සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම් පෙරුම මහතාටද ව්‍යාපෘති 85ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 49කට ආසන්න මුදලක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාටද ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 69ක මුදලක් ලබා දෙන්නට ජනාධිපතිවරයා යනුව තීරණය කර තිබෙනවා. ඒ වගේම තමයි සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාටද ව්‍යාපෘති 25ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 51ක මුදලක් ලබා දෙන්නට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. මේක ඉතාමත්ම බරපතල දේශපාලන කතාවක් බව නම් බැලූ බැල්මට මට වගේම ප්‍රේක්ෂක ඔබටත් පේනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෙහෙමයි. සමගි ජනබලවේගයේ දේශපාලනය ගැන කතා කරන විට සමගි ජනබලවේගයට සිටින
ප්‍රධානතම දේශපාලන හතුරා රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයයි. ඒක ඔබේ මගේ කියවීම නෙවෙයි සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කියවීම දෙස බලන කල ඕනෑම මහ පොළොවේ සිටින පුරවැසියෙකුට ඒක හොඳින්ම පේනවා. එළියේ ඉඳන් බලද්දිත් ඇතුළෙන් දේශපාලනික විග්‍රහයක් කරත් ඒක හොඳටම පේනවා. ඇයි සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියාගෙන් රුපියල් කෝටි 32ක මුදලක් සමගි ජන බලවේගය තුල ඉන්න සජිත් ළඟම ඉන්න මන්ත්‍රීවරු 6 දෙනෙක් මෙහෙම ඉල්ලන්නේ, ඒත් එක්කම මෙහෙම ලබා ගන්නෙ. මේකෙන් කියවෙන්නේ අපි සජිත් ළඟ ගතින් හිටියට අපි සිතින් ඉන්නේ රනිල් ළඟ. එහෙම කතාවක්ද? එහෙමත් නැත්නම් මේකෙන් කියවෙන්නේ අපි සමගි ජන බලවේගයේ හිටියට රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියන එකද මේකෙන් කියවෙන්නේ? මේක වෙනම දේශපාලන කතාවක් බව නම් කිව යුතුයි. එහෙමත් නැත්නම් මෙහෙමත් හිතන්න පුළුවන්. ඉදිරි ජනාධිපති වර්ණයට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙන්නම ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් අවසාන මොහොතේ මේ මන්ත්‍රීවරු 6 දෙනා සජිත් ප්‍රේමදාසවත් සමගි ජන බලවේගයත් අතහැර රනිල් වික්‍රමසිංහ සමග එක්වන්නට නියමිතයි. ඒ අනුව ඔවුන්ට කළ ගුණ සැලකීමක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කළත් ඔවුන්ට මූණ දෙන්නට සිදුවෙන නිසා ඔවුන්ගේ සංවර්ධන ව්‍යාපෘතිවලට මෙලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෝටි 32ක් දුන්නද ඒ කතාවත් එහෙම කියන්නත් පුළුවන්. කොහොම වුණත් මේ කතාවේ බැලූ බැල්මට කියන්න දෙයක් තියෙනවා. මේ මන්ත්‍රීවරුන් 6 දෙනා රනිල්ට ගොඩක් කැමති, රනිල්ගේ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිය අනුමත කරනවා. එහෙම යමෙකුට මේ සිදුවීමත් එක්ක හිතන්න අයිතිය තියෙනවා. දැන් මේ කතාව සමගි ජන බලවේගයට කොහොම බලපායිද දේශපාලනිකව? අපි දැක්කා සරත් පොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිවරයා. ඔහු නායකත්වයට සහ පක්ෂයට එරෙහිව යම් යම් දේශපාලන ප්‍රකාශ සිදු කළ බවට සඳහන් කරමින් ඔහු ඇතැම් අවස්ථාවක පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් සභාපති ධූරයෙන් ඉවත් කරන්නට ඇතමුන් උත්සාහ කරා. එවන් කසුකුසුවක් සමගි ජන බලවේගය තුල තිබුණා. වෙනම කතාවක් එතන තිබ්බා. ඒ වගේම සරත් පොන්සේකා මහතාත් අධිකරණ ක්‍රියාමාර්ගයකුත් මේ වන විට ආරං තිබෙනවා. එහෙම ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාට පක්ෂ සභාපතිවරයාට එරෙහිව සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ ඇතමුන් ක්‍රියාත්මක වුණේ ඔහු කළ ඇතම් ප්‍රකාශවලට අනුවයි. හැබැයි මේ කාරණය ඊට වඩා බරපතලයි. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එදා එක්සත් ජාතික පක්ෂයේ එකම දේශපාලන පක්ෂයක හිටියත් අද දෙදෙනා ප්‍රතිවිරුද්ධ කඳ උරු දෙකක සිට ගනිමින් දෙදෙනාම ප්‍රතිවිරුද්ධ දේශපාලනයක් දරුණුවටම කරමින් තිබෙන කාලයක්. එහෙම මොහොතක තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිවාදී කඳවුරේ නායකයාගෙන් ජනාධිපතිවරයාගෙන් මෙලෙස මුදල් ඉල්ලා අනුමත කර ගැනීම අනුමත කරන්න පුළුවන්ද සමගි ජන බලවේගයේ පැත්තෙන්? සජිත් මේකට මොකද කරන්නේ? දේශපාලනිකව රටක් සමගි ජන බලවේගයේත් බොහෝ දෙනෙකු බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් තවත් විදිහකට යමුකට හිතන්න පුළුවන්, මේ 6 දෙනා සජිත්ට කන්ට්‍රෝල් නැද්ද? සජිත්ට කරගන්න දෙයක් නැතුවද ඉන්නේ? එහෙම නැත්නම් සමගි ජන බලවේගයේ මේ 6 දෙනා ඇතුළු තවත් බොහෝ පිරිසක් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟද? ඔහුගේ දේශපාලනික ආර්ථික ප්‍රතිපත්තිත් එක්කද ඉන්නේ? තීරණාත්මක මොහොතකදී මොවුන් සමගි ජන බලවේගයේ අතහැර එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙයිද? බොහෝ කාරණා විවෘතව පුරවැසියන් විදියට ඔබට මට අපි හැමෝටම හිතන්න වෙනවා මේ සිදුවීම් පෙළත් එක්ක. තවමත් මේ කතාව පිළිබඳව සමගි ජන බලවේගයේ පැත්තෙන්, සමගි ජන බලවේගයේ නායකයාගේ පැත්තෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ. මේ මොහොත වන විටත් මේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ පාර්ශ්වෙන්ද කිසිදු කතාවක් සඳහන් කර නැහැ. නමුත් රටේ ජනතාව බොහෝ දෙනෙකු ඔබ මම බලාගෙන ඉන්නවා මේ මොකද්ද වෙන්නේ කියන කාරණය. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු පාර්ලිමේන්තුව තුල සිය ඡන්දය පාවිච්චි කරලා තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරගත්තේ. මේ වන විට අයවැය යෝජනාවලට අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම්වලදී ගන්නා වූ පොදු සංවර්ධන වැඩපිළිවෙළවල් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගෙනල්ලා එතනින් තමයි යම් මුදල් ප්‍රතිපාදනයක් දීලා සංවර්ධන කටයුතු වලට මුදල් ලබා දෙන්නේ මේ වන විට රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ තත්ත්වයත් එක්ක. නමුත් එහෙම තියෙන මොහොතක
ඇයි සමගි ජන බලවේගේම මන්ත්‍රීවරු 6 දෙනෙකුට මෙහෙම වෙනම කෝටි 32ක් දෙන්නේ මේක බරපතල කියවීමකට පොදු ජන පෙරමුණ පැත්තෙමුත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුනුත් ලක් කළ යුතු කාරණයක් එක පැත්තකට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඉදිරි මාස කීපය තුල ජනාධිපති වර්ණයට පසුව හෝ පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නට වෙනවා මුහුණ දෙන්නට වෙනවා මේ වන විට පොදු ජන පෙරමුණ යම් බිඳවැටීමක් ගම්මැතුල තිබෙනවා ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘතියක් කරගන්න බැරුව ඉන්නා පුජ්‍යලිකව මන්ත්‍රීවරයෙකුට එහෙම තත්ත්වයක් යටතේ තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 4 දෙනෙක් ඉලක්ක කරගෙන කෝටි 32ක් මෙහෙම දෙන්නේ මේ සියල්ලටම උත්තර මම දන්න දේශපාලනයට මට දැනෙන දේශපාලනයට අනුව නම් මැයි පළවෙනිදා මැයි මාසයේ මැදවන විට උත්තර ලැබෙයි එහෙම තමයි ඇතැම් දේශපාලන ආරංචි මාර්ග අපිට කියන්නේ මේ සිදුවීම් පෙළ ලංකාවේ දේශපාලනයේ ඉදිරිය පිළිබඳව කියන ඉඟි පළකිරීමක් ඉදිරිය පිළිබඳව අනාවැකි පළකිරීමක් ලෙසටද ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් මේ කතාව විග්‍රහ කරමින් තිබෙන මොහොතක් කොහොම වුණත් නැවත වරක් අවසන් වශයෙන් කියනවා මැයි මාසයේ කියන්නේ ලාංකීය දේශපාලනයේ බොහෝ පෙරලීන් සිදුවිය හැකි මාසයක් බව නැවත කියමින් අදට සටහනට සමුදෙනවා ප්‍රේක්ෂක හිතවතුනි ඔබට සුබ දවසක්